හරි අපට පුළුවන්කම තියනවා පුතේ මේ ලැබූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් කරගන්න එතකොට පුතේ මේ අවුරුද්ද සුබ කරගන්න 10 වසරට ආපු ඔයාලා තාම ඉස්කෝලේ නැමේ දේවල් උගන්නන්න ඉතින් 10 වසර කියලා කියන 10 11 විෂය නිර්දේශය තමයි සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ පොහොසත් වෙන්නේ ඉතින් අපි බලමු මේ අවුරුද්ද මම විද්‍යාත්මක වශයෙන් පුතේ දකින්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා මේ ලැබුණු අලුත් අවුරුද්ද සුබ කරගන්නේ කොහොමද කියලා මෙන්න මේ සාධක දෙක බලන්න ගන්නවාද කියලා එකක් තමයි උත්සාහය පුතාලගේ මයික් මම මේ ඔෆ් කරලා නැහැ පුතාලගේ මයික් මම ඔෆ් කරලා නැහැ ඉතින් සියලු දෙනා තමන්ගේ වගකීමෙන් මයික් එක ඔෆ් කරලා තියාගන්න නැත්නම් සිද්ධ වෙනවට මෙහෙන් ඔෆ් කරන්න ඒ නිසා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ මේ උත්සාහය මේ වචනේ හැමෝම දන්නවා උත්සාහය උනන්දුව ඊළඟ කැපවීම මේ වචනෙන් සමාන දේවල් දී උත්සාහය මේපත් කියන තව වචන මේපත් තියෙන තව වචන කම්මැලිකම හරි මේපත් තියෙන තව වචන එහෙනම් මේ අවුරුද්ද සුබ කරගන්නයි මම මේ කියන්නේ මේ වචන දෙක අපි දන්න දෙයක් උත්සාහය කම්මැලිකම් අපිට පුතේ අපට ජීවිතයේ යම් සම්දිස්ථානයකට යන ගමනේදී මෙන්න මේක නිසා කම්මැලිකම් ඒ කියන්නේ උදේට නැගිටින්න කම්මැලි රෑ වෙනකල් ටිකක් ඇහැරලා ඉන්න කම්මැලි පාඩම් කරන්න ගත්තාම එක දිගට යම් අඩුම තරමේ මේ පැයක් පැයකට ආසන්න ප්‍රමාණයක් පාඩම් කරගන්න බෑ මේ වගේ හේතු තියෙනවා ඒක මම ඔය පහුගිය දවස්වල පන්ති කීපයක ළමයිකින් ඇහුවා පුතේ ඔයා කොච්චර කම්මැලිද ඔයා කොච්චර උත්සාහවන්තද කියලා ඇහුවා හරි මම තුන් දෙනෙක්ගෙන් විතර අහලා බලන්න මේ ප්‍රශ්නේ මට ලැබෙන උත්තරය තමයි වැදගත් තියෙන්නේ කමක් නැහැ නේ වීඩියෝ ඔන් කරලා තියාගන්න වීඩියෝ ඔන් කරලා තියාගන්න දිලංග පුතා කියන්න කොච්චර කම්මැලිද ඔයා කම්මැලි නෑ සර් ආ කම්මැලි නෑ අන්න ගුඩ් සෙතුමි සෙත්නි මයික් එක ඔන් කරන්න පුතා කොච්චර කම්මැලිද කම්මැලි නෑ සර් ආ කම්මැලි නෑ ඉනි ටයිම් වැඩ නේද රැත් ලහවලුවත් වැඩ හොඳයි ඊළඟට රශ්මික ඔව් සර් කියන්නකෝ ආන්සර් එකක් දෙන්න ඔව් සර් කියන්න කොච්චර කම්මැලිද කම්මැලි නෑ සර් ආ කම්මැලි නෑ ඔන්න මම තුන් දෙනෙක්ගේ ප්‍රශ්න ඇහුවා තුන් දෙනාම කම්මැලි නෑ ඊළඟ ප්‍රශ්නේ තව තුන් දෙනෙක්ගෙන් අහනවා netmini පොඩක් ඔන් කරන්න පුතා මයික් කියන්න සර් netmini කොච්චර උත්සාහවන්තද ගොඩක් උත්සාහවන්තයි සර් අ ගොඩක් උත්සාහවන්ත අනුකරණය කරන්න බෑ අනිත් අය වින්දි නෝ සර් කොච්චර උත්සාහවන්තද ගොඩක් අ ගොඩක් අහස තරම් කියන්න දෙන්නේ නැහැ ගොඩක් හරි ඊළඟට කෝ ඉතින් ඔක්කොම ඕෆ් කරගෙන වීඩියෝ ටික රේණුක ඔව් සර් පුතා කොච්චර උත්සාහවන්ත ගොඩක් ආ ගොඩක් හරි පුතේ මට පුතේ දැන් එක එක කෙනා මැසේජ් කරනවා ගොඩක් මෙන්න මෙහෙම කියනවා මැසේජ් කීපයක් දානවා 175 කම්මැලිලු 125 උත්සාහවන්තයි මෙහෙමත් කියනවා
මම අහපු ප්‍රශ්න වලින් සමහර ළමයෝ මේක මනින මිනුම් දන්න මොකද්ද මේක මනින ඒකකයේ මොකද්ද කියලා අපිට ඒකකයක් නෑ මේක මනින්න ඔයාගේ හිත දන්නවා ඔයා කොච්චර කම්මැලිද ඔයා කොච්චර උස්සාවන්තද කියලා හැබැයි මෙතන ඉන්න පොතේ අපි මෙතන 50ක් ඉන්නවා කියලා ගත්තොත් දැන් මෙතන ඉන්නවා 50 ගාන මෙතන අපි 50ක් ඉන්නවා කියලා ගත්තොත් අපට ඉතින් ඔය කම්මැලිකම නැති ළමයි නෑ හැමෝටම කම්මැලිකම තියෙනවා මටත් සමහර අවස්ථාවල කම්මැලිකම තියෙනවා හැබැයි පුතේ අපට ඔය ඉන්න තැන වෙනසක් කරගන්න ඒ කියන්නේ අලුත් අවුරුදු සුබ කරගන්න නම් මේක මොකක් කරගන්න ඕනද ඔයාගේ තියෙන මේ ප්‍රතිශතය මොකක් කරන්න ඕනද නැතිම කරගන්න බැරි වෙයි හැබැයි හැකි තරම් ඔයා අඩු කරගන්න ඕන ඒ වගේම පුතේ ඔයා මේ අවුරුදු සුබ කරගන්න නම් මේක මොකක් කරගන්න ඕනද වැඩි කරගන්න වෙයි මේ සාධක දෙක මත තමයි ඔයාගේ ජීවිතේ රැඳිලා තියෙන්නේ මේක විද්‍යාවෙන් මම දකිනවා පුතේ අර සම්බන්ධයක් තියෙනවා ප්‍රතිදෝම සම්බන්ධය කියලා එක සාධකයක් අඩු වෙනම ඊට සාපේක්ෂව තියෙන අනෙක් සාධකේ වැඩි වෙනවා නම් මේ සම්බන්ධය ප්‍රතිලෝමයි මෙන්න මේ විදියට ප්‍රතිලෝම සම්බන්ධයක් අපිට මේ සාධක දෙකත් එක්ක හදාගන්න පුළුවන් නම් මේ අවුරුදු සුබ කරගන්න පුළුවන් එහෙනම් මම පළමුවෙන්ම සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් කරගන්න කියලා සුභම සුභ අලුත් අවුරුද්දක් කරගන්න ඕනි ඔයා මං කියුවට වෙන්නේ සුභම සුභ අලුත් අවුරුද්දක් කොන්න ඉනම් කරගන්න ඕනි ඒක ඔප්පු කරලා පෙන්නන්න ගෙදර අයට මම වැඩ කරනවා කියලා පහට නැගිටින්න අපි කියනවා නම් අඩුමතරනේ හතරහ මාට නැගිටින්න වැඩ කරන්න අටට නිදිය ළමෙක් ඉන්නවා නම් නමේ වෙනකල් වැඩ කරලා ඉඳා ගන්න ටිකෙන් ටික අපි ජීවිතේ වෙනස් කරගෙන පුතේ ටිකෙන් ටික අපි ජීවිතේ වෙනස් කරගෙන මේ අවුරුද්ද සුබ කරගත්තොත් සාමාන්‍ය පෙළ විභාගය ගැන අපට බය වෙන්න දෙයක් නෑ පුතේ හරි මට කියන්න ගිය සතිය අන්තිමට ලිම් මාත්තුකව කවුරු හරි එක්කෙනෙක් දෛශකරයිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව ඇහුන්නේ නැහැ පුතේ ආයි කියන්න දෛශකරයිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව දෛශකරයිඩ හඳුනා ගැනීමේ පරීක්ෂා හරි මාතෘකාවක් ලිව්වද අපි අලුත් මාතෘකාවක් ඕසර් තමයිසර් ලියාගන්නක මාතෘකාව මාතෘකාව කියන්නේ ලියාගන්න කිපු ඩයිසැකරයිඩ් සුක්‍රෝස් හඳුනා ගැනීමේ පරීක්ෂාව ආ හරි මම හිතුවේ ඒ පරීක්ෂාව අපි කරන්නේ නැති කියලා හරි පුතේ එහෙමනම් අපි මං ගිය සතිය උගන්වපු දේවල් ටික ඉතාලි ඉස්මනින් සිතා මතක් කරගන්න අපි මේ කතා කරන ජීවී රසායනික පදනම 10 පළවෙනි පාඩම ජීවී රසායනික පදනම මේ ජීවී රසායනික පදනම ගත්තාම මේක තුල පුතේ අපේ දේහයේ සැදුම් දක්වන මූලද්‍රව්‍ය 25කට ආසන්න ගානක් තියෙනවා මේ අතරින් වැඩිපුරම CHON කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය අපේ දේහය සැදුම් ලක් වීම සඳහා ප්‍රධාන වශයෙන් පුතේ බලපෑම් කරනවා ප්‍රධාන වශයෙන් වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්නේ CHON මේ අපේ දේහය සැදුම් ලක් වෙන ප්‍රධාන මූලද්‍රව්‍ය මේකෙන් වැඩිම ප්‍රතිශතයක් තියෙන ඔක්සිජන්ට වැඩිම ප්‍රතිශතයක් උදේ තියෙන ඔක්සිජන්ට ඒ ඔක්සිජන්ගේ ප්‍රතිශතය 65% වෙන ස්කන්ධය අතින් ගත්තහම ඊළඟට වැඩිම ප්‍රතිශතයක් තියෙන කාබන්ගේ ඒ අගේ පුතේ ස්කන්ධයක් විදිහට ගත්තාම 18ක ස්කන්ධයක් තියෙනවා මේ කාබන් අපේ දේහය තුල කාබන් අපේ දේහය තුල 18ක ප්‍රමාණයක් තියෙනවා ඊළඟට හයිඩ්‍රජන් ගත්තාම ස්කන්ධ ප්‍රතිශතය 10යි හරි හයිඩ්‍රජන් ගත්තාම 10%ක් තියෙනවා ඊළඟට නයිට්‍රජන් ගත්තාම 3%ක් තියෙනවා වෙනත් කියලා
අපි ගත්තාම වෙනත් මූලද්‍රව්‍ය අන්තර්ගත වෙනවා සියන හතරක ප්‍රමාණය. මෙන්න මේ විදිහට ස්කන්ධ ප්‍රතිශතයක් විදිහට අපේ දේහය තුළ මේ කියන පුතේ මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශතය අපි නිරූපණය කරනවා. අපි මෙයාට ලස්සන නෝට් එකක් ලියාගෙන තියෙනවා. ඒ වගේම මේ වෙනත් කියන ගණිතයට අයිති වෙනවා වෙනත් කියන ගණිතයට අයිති වෙනවා තත්පරයක් දෙන්න. පොතේ වෙනත් කියන ගණිතයට අයිති වෙනවා පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ, ක්ලෝරීන් වගේ ඒවා. මේ වෙනත් මූලද්‍රව්‍ය හතරට වැටෙනවා. වෙනත් මූලද්‍රව්‍ය හතරට වැටෙනවා. එහෙනම් මෙන්න මානව දේහයේ සැදුම්ලත් වෙන ප්‍රධාන මූලද්‍රව්‍ය අතින් ගත්තාම ඒ වගේම පුතේ මානව දේහය ගත්තාම මේ අපේ දේහය තුළ මූලද්‍රව්‍ය එකතු වෙලා හැදිච්ච සංයෝග තියෙනවා. මූලද්‍රව්‍ය එකතු වෙලා හැදිච්ච සංයෝග. මේ සංයෝග අපි ප්‍රධාන හතරක් හඳුනා ගන්නවා. කාබෝහයිඩ්‍රේට් ඊළඟ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් ඊළඟ ප්‍රෝටීන් ඊළඟ ලිපිඩ, නියුක්ලීක් අම්ල. न्यूक्लिक अम्ल मेन्न प्रधान पुते प्रधान संयोग हतर प्रधान संयोग हतर පොතේ අපි ගත්තාම මානව දේහයේ සැදුම්ලත් වෙන මේ මූලද්‍රව්‍ය මේ සංයෝග කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ නියුක්ලීක් අම්ල මේවා තමයි මේවෙන් තමයි සංයෝග විදිහට අපේ මේ දේහය සැදුම්ලත් වෙන්නේ. ඒ වගේම මේ කාරණා හතර මේ කාණ්ඩ හතරට අපි පොදු නමක් කියනවා ජෛව අණු කියලා. ජෛව අණු කියලා කියන මේ කාරණා හතර ජෛවන් මේවා අපි ඔක්කොම ඉගෙන ගත්තා. ඒ වගේම පුතේ හැම අවුරුද්දකම සාමාන්‍ය පෙළ විභාගෙට මේ පළවෙනි පාඩමෙන් 10යි ප්‍රශ්නයක් අනිවාර්යෙන් අහනවා. අනිවාර්යෙන් පුතේ ප්‍රශ්නයක් අහනවා. මට පොඩි වෙලාවක් දෙන්න. ඒ වගේ ප්‍රශ්නයක් මේ පේපර් එක මම ඔයාලට පෙන්නම්. පුතේ මේ අපි මේ මේ සාමාන්‍ය පෙළ විභාගෙට හම්බෙච්ච පේපර් එකක් තියෙනවා කවුරුද්දක මේක කියනවා මෙන්න මේ ප්‍රශ්නයක් මේක කියනවා මෙහෙම ප්‍රශ්නයක් ශිෂ්‍යයන් කීප දෙනෙක් විසින් ආහාර සංචිත කර ඒවා ජලය සමග පොඩි කර පෙරා ද්‍රාවණ කීපයක් සාදා ගන්නා ලද්දේ එම ද්‍රාවණ සකස් කර ගැනීමේදී ආහාරයේ පිෂ්ඨයේ තිබේදේ පරීක්ෂා කිරීමට තෝරා ගත යුතු ආහාර දෙකක් එතන ඉඳන් මෙන්න මේ ප්‍රශ්නේ මේ පිටුවම මුදේ මේ අවුරුද්දේ මේ අහලා තියෙන සම්පූර්ණ පිටුවම මේ ඔයාලා ඉගෙන ගන්න ඔය ජීවී රසායනික පදනම කියන පාඩම මේ අහඹු විදියට තෝරාගත්තු පේපර් එක ඒ විදියට ගත්තාම හැම අවුරුද්දකම වගේ 2015 ඉඳන් හැම අවුරුද්දකම වගේ 2015 තමයි මේ අපි ඉගෙන ගන්න විෂය නිර්දේශය මේ පොතට එකතු වෙන්නේ එහෙමනම් 2015 ඉඳන් සෑම අවුරුද්දකම අහනවා ඒ වගේම මේ ස්කන්ධ අගයන් ටික දීලා අපි ඇඳගත්ත වටපස්තාලයක් උදේ වටපස්තාලයක් ඇඳගත්තම එහෙම මෙන්න මෙතන ඉන්න අපකෝ වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ ඔක්සිජන් 65යි වැඩිම ප්‍රතිශතයක් තියෙන්නේ ඔක්සිජන් අපේ ඇඟ හැදලා තියෙන ද්‍රව්‍ය ගත්තාම
වැඩිම ප්‍රමාණයක් කියන පුතේ ඔක්සිජන් ඒකේ ප්‍රමාණය 165ක් ඊළඟට පුතේ 118ක් තියෙනවා කාබන් 118ක් තියෙන කාබන් මේ ඔක්සිජන් මේ කාබන් හයිඩ්‍රජන් 10ක ප්‍රමාණයක් හයිඩ්‍රජන් 10ක ප්‍රමාණයක් නයිට්‍රජන් පුතේ 3යි නයිට්‍රජන් 3ක් වෙනකොට වෙනත් කියන ඒවා දැන් වෙනත් මතක තියෙන්න ඕනි වෙනත් කියන්නේ පුතේ යකඩ තියෙනවා මැග්නීසියම් කැල්සියම් ක්ලෝරින් මේ වගේ වෙනත් මූලද්‍රව්‍ය මං 8ක් ඔයාලට කිව්වා ඒවා ඉතා කුඩා කුඩා ප්‍රමාණයකින් සමස්ත ප්‍රතිශතයේ විදිහට 14ක් මේ වගේ වටපස්තාවයක් තියෙනවා ඕක තමයි අපි පොතේ ඇඳගත්තු වටපස්තාව හැබැයි පුතේ හොඳට මතක තියාගන්න ඕන බොහෝ වෙලාවට විද්‍යාව කියන විෂයෙ මේ ගණිතයත් එක්ක සම්බන්ධ වෙන අපට ඉස්සරහදී හම්බ වෙනා බෙදී වැඩි කිරීම දශම සංඛ්‍යා දර්ශක හරිද ඊළඟට අපිට මේ අපිට වර්ගමූලයේ පවා විද්‍යාවේ අපට එන ගණිත කර්ම විද්‍යාව එතකොට මේ වෙලාවේ පුතේ අපට ඔය ප්‍රස්තාර නිරූපණය කරන්න ගණිතී ප්‍රස්තාර මේ ප්‍රස්තාර ගත්තාම මේ වට ප්‍රස්තාර වගේම තීරු ප්‍රස්තාර කියලා තුලා අහලා දිනම් මේ මොන ඔක්සිජන් ප්‍රතිශතය තීරුව කියන තරම් ලොකු තීරුව परीक्षण परीक्षण සුක්‍රෝස් නැත්තම් ඩයිසකරයිඩ් හඳුනා ගැනීම පරීක්ෂාව කියලා. හරි. එයාට විශ්තමක් යා දාන්න. පරීක්ෂා නලයකට සීනි ද්‍රාවණය සීනි ද්‍රාවණයක් සාදාගෙන සීනි ද්‍රාවණයක් සකසාගෙන එයට සීනි ද්‍රාවණයක් සකසාගෙන ඊට තනුක සල්ෆියුරික් අම්ලය තනුක සල්ෆියුරික් අම්ලය बिंदु की प्या थानु का साल पूरे कमले बिंदु की प्या थानु का साल पूरे कमले बिंदु की प्या बैगिंग एकतु करा बैगिंग एकतु करा ईलंग इस्टामा के पाठ बैन के लिए मो पाठ बैन के लिए मो පස්ව පස්ව බෙනඩික් ද්‍රාවණයෙන් බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් බෙනඩික් ද්‍රාවණයෙන් ස්වල්පයක් එකතු කර නිරීක්ෂණය කරන්න බෙනඩික් ද්‍රාවණීය ස්වල්පයක් එකතු කර නිරීක්ෂණය කරන්න බෙනඩික් ද්‍රාවණීය ස්වල්පයක් එකතු කර නිරීක්ෂණය කරන්න
पुते मैं रूपस कहने चित्ता पलन्ने मैं भी इन्हें आप भी करे आकर के सीनियर ड्रामने सकस्कर करना थानों का साल पूरी कम ले आप इधर आना मम्मी पहली लिया थी निश्चय ना दाने के बिंदु के पे आप डाला आप भी इधर पास से ना मैं उड़ेंगे इधर ले डाल दिए ने आप योना पासों के लिया काम को बिने भी ड्रामने दाना डाला निरीक्षण कर लक्षण रुपये लगा लिखन
पुते में यातिन दान निरीक्षण किया था यातिन लियान निरीक्षण है अभी मैं परीक्षण ये दिखाने हाँ सीमित रावण या सकस्कर करना एक और तम का संपूर्ण कम है तम का ज्ञान है सांग का संपूर्ण कम है तमाम विद्या कार्य दिए ने एक और जाने का तो कर ला अदागत तू अम्ले तमाम तम का संपूर्ण कम है एक और बिंदु के पे आप तमाम जानने इधर पासिक पुते अभी पहले लिखता है ये स्वाल्प्या पूरा प्रमाणे आ कभी अगर खालीं प्यार कार कम बल्कि वाकई में मिल या निरीक्षण के लिए किलाई होते निरीक्षण के लिए पाहता देखते न पाहता देखते न वर्ण विपर्यास पहात देखते ना वर्ण पहात देखते ना वर्ण विपर्यास दक्षिण लबे पहात देखते ना वर्ण विपर्यास दक्षिण लबे පහත දැක්කෙන වර්ණ විපර්යාසය දක්නට ලැබේ. ලියන්න නිල් අර කලින් ලිව්වා වගේමයි පුතේ නිල් කොළ පුතේ වර්ණ විපර්යාසය ලියාගන්න නිල් කොළ ඊළඟ කොළ කහ කියන්නේ කොළ පෑය දුරු කප්පාට ඊළඟ පුතේ තැඹිලි ගඩොල් රතු ගඩොල් පැහැයිතු රතු පැහැයක් අවසානට ලැබෙනවා යටින් ස්ටම්ප් නිගමනේ දාන්න නිගමනිය ඊයට පරීක්ෂණයෙන් අනුව ඊයට පරීක්ෂණයෙන් අනුව ඊයට පරීක්ෂණයෙන් අනුව ලැබෙන වර්ණ විපර්යාසයක් ලැබෙන වර්ණ විපර්යාසයක් ලැබෙන වර්ණ විපර්යාසයක් ලැබෙන වර්ණ විපර්යාසයක් ලැබේනම් ලැබේනම් ඒ තුල සුක්‍රෝස් ඒතුල සුක්‍රෝස් අඩංගු බව නිගමනය කළ හැකිය පොතේ ඔන්න වැදගත්ම කාරණා ටිකක් අපි ඉවර කරගත්තේ අපි මානවදේහයේ සැදුම්ලත් වෙන प्रधान संयोग रासायनिक संयोग वर्ग हतराई मानवदेय सदुम्लक्तन प्रधान रासायनिक संयोग वर्ग हतराई ओनो हतक अहकन्न कार्बोहाइड्रेट तियनमा कार्बोहाइड्रेट प्रोटीन तियनमा पुते प्रोटीन लिपिड तियनमा न्यूक्लिक अम्ल නමේ පන්තිය වගේම නෙවෙයි
ලියාගන්න බැරිනම් නිගමනය ඉහත ආකාරයේ වර්ණ විපර්යාසයක් ලැබේ නම් ඒ තුළ සුක්‍රෝස් අඩංගු බව නිගමනය කළ හැකි කියලා නිගමනය කළ හැකි හරි නමේ පන්ති වගේ නෙවෙයි නමේ පන්ති නම් පාඩමක් දවස් දෙකක් කරනකොට ඉවර වෙනවා හැබැයි මේ වගේ පාඩමේ 10 පන්ති දින බොහොමයක් පාඩම් ටිකක් ටිකයි පුතේ ජීව විද්‍යා පාඩම් ගත්තා මූලික තැනින් ඉඳන් ටිකක් ඇඩ්වාන්ස් විදියට මේ පාඩම් හැඩගැහිලා තියෙනවා ඒක අපිට මේ මේ පාඩම දවසකින් දෙකකින් ඉවර කරන්න බෑ හැබැයි අපි මේ මේ පාඩමේ මූලික දේවල් ටික හරියට ග්‍රහණය කරගත්තේ නැත්නම් හරියට මේවා නිකන් දඟලක පුරුක් වගේ වැදලා තියෙනවා මොල්ටික බැරි වුණොත් ආයි ඉස්සරහට යනකොට බැරි වෙන්න පුළුවන් ඒ නිසා පුතේ ඔයාගේ වගකීම තමයි උගන්නන ටික හරියට ඊළඟ දවසේ වෙනකොට බලා ගන්නවා වගේම ඉගෙන ගන්න වෙලාවේ පුතේ හරියට මේක ඉගෙන ගන්න ඕන හරියට මේක ඉගෙන ගන්න ඕන හරි එහෙනම් කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ් න්‍යූක්ලික් අම්ල न्यूक्लिक अम्ल मेवा प्रधान विद्यत में अपे देह तुलतीय संयोग रासायनिक संयोग ये आते हैं कार्बोहाइड्रेट पीपल संपूर्ण इन अपे कथा कर लिया ये साथी नोटिस बताई मैं सत्य है अदालत क्रियाकार का मतलब आवित इलाक अपे ये ना मात्र का विलय ना प्रोटीन किया मात्र का विलय ना प्रोटीन मात्र का वाली हुआ प्रोटीन पुत्र अभी प्रोटीन रखता हमें अपे में सजीवी साइडवर के अत्यावश्य संगठ के अत्यमाई प्रोटीन के लिए क्या इधर में प्रोटीन तो ले प्रधान विधियाँ थे प्रोटीन तो ले देखा प्रताप करना मात्र का प्रोटीन प्रोटीन तो ले प्रधान विधियाँ पुत्र CHON C क्या ने कार्बन H हाइड्रोजन O ऑक्सीजन N नाइट्रोजन CHON तो अमतरण सल्फर की है ना मूल द्रव्य तो नाम है प्रोटीन तो ले पुते मगेम प्रश्न की प्यार काल दिनों में और एक विविध देवाल अपे एंगटे अदू नाम वेने पूर्णता लक्षण මේක පුතේ අපි ඉස්සරහට විස්තරාත්මකව කතා කරනවා සමහර දේවල් අහිමුණාන් අපේ අඩුණාම පිනීම දුර්වල වෙන්න පුළුවන් ඇසීම දුර්වල වෙන්න පුළුවන් අස්ති දිරාපත් වෙන්න පුළුවන් ඒ වගේම තමයි දත් ශක්තිමත් නැති වෙන්න පුළුවන් රුධිරය කැටි ගැසීම අඩු වෙන්න පුළුවන් මේ වගේ ගොඩාක් රෝග ලක්ෂණ තියෙන ඔය විවිධ දේවල් पुते विटामिन खानी जला मने मैं वाके देवल आपे देह टे माधी बने पड़ ऊना बने पड़ आपे देह टे वितराक में भी शाक देह टे आते हैं उदाहरण का तम विविध आकारे रोग शाक वाले टे पहल देना तब मैं वास संधा आप पुते ये तो आप इस सराहदी मतलब कि आकर ने मैं संबंधी वाकु की प्याक खता करना මේ අපි ගත්තාම ප්‍රෝටීන් ප්‍රෝටීන් තුලනම් ප්‍රධාන සංගඩක තමයි CHON ඊට අමතරව සල්ෆර් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සමග සල්ෆර් ප්‍රධාන මූලද්‍රව්‍ය දෙක. එතකොට පුතේ පරිණත මිනිස් සිරුරක් ගත්තාම අපි කියන්නේ හොඳින් වැඩුණු කෙනෙක්ගේ
පරිණත මිනිස් සිරුරක් ගත්තාම ඒ සිර සංගති අනුව ප්‍රෝටීන් ද්‍රව්‍ය අන්තර්ගත වෙනවලු 17ක ප්‍රමාණයක් 17ක ප්‍රමාණය මේ මූලික කාරණා ටික අපි සුත්තල්ලියු පොඩි අනුමාත්‍රකමක් කියන්න දන්න ප්‍රෝටීන් වල අඩංගු මොළ ද්‍රව්‍ය ප්‍රෝටීන් වල අඩංගු මොළ ද්‍රව්‍ය ප්‍රෝටීන් වල අඩංගු මොළ ද්‍රව්‍ය ඊළඟට සරුෂ අහනවා අපි කොච්චරක් විතර ඇද්ද කියලා පරිණත ගත්තහම 117ක් ඔයාලත් පරිණත බවට පත් වෙනවා ඒ කාල සීමාවකට 117ක් වේ සමහර කාල ඒ කියන්නේ මේ කාලේ 117 වෙන්නත් පුළුවන් කෙනෙක් නම් සමහර වෙලාවට අඩු වෙන්නත් පුළුවන් ඊළඟට පොඩි අනුමාත්‍රකමක් දාන්න කිව්වා ප්‍රෝටීන් වල අඩංගු මූල ද්‍රව්‍ය පහලට පහලට ලියමු දැන් මතකයි නම් මෙහෙම ලිව්වා කමන්න නැත්තම් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සල්ප කියලා ලියන්න හැමතික මේක ලියන්න CHONS නැත්තම් carbon hydrogen oxygen nitrogen salt පරිණත මිනිස්සුරේ සංගති අනුව පරිණත මිනිස්සුරේ සංගති අනුව සියර 17ක් පමණ සෑදී ඇත්තේ සියර 17ක් පමණ සෑදී ඇත්තේ සියර 17ක් පමණ සෑදී ඇත්තේ ප්‍රෝටීනමය ද්‍රව්‍යවල CHON ඊට අමතරව සල්ෆර් පුතේ තියෙන්නේ S අකුරෙන් සල්ෆර් වැදගත් කියලා කාටදාල පාඩ පැණි කියලියමු විහාර ප්‍රශ්නයක් අහනවා මේ පරිණත වෙනවා කියන්නේ මොකද්ද කියලා. කොහොමද දන්නේ අතුස්සන්න පරිණත වෙනවා කියන්නේ මොකද්ද? සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් ලොකු අය වැඩි හිටිය අය පරිණතයි කියලා. වැඩි හිටිය අය ඉන්නවා පරිණත නැති අය. පරිණත කියලා ගන්නේ පුතේ අපි වයසින් වැඩි වෙන අයගේ වර්ධනයක් වෙනවා. පරිණත කිව්වම මේ දේ වර්ධනයක් වෙනවා හැබැයි මේ වර්ධනය වෙන එක අපි දැනා කෙනෙකුගේ සාමාන්‍ය ඕක මං හිතන්නේ සෞඛ්‍ය විෂයදී උගන්වන අයට අර BMI කියලා ගයක් කොහෙන මතකද ඔයාලට උස බර අණුව බෙදලා ගන්නවා නේද
නැබුතේ ඔයාලට මතක BMI අගය ගන්න උස බලන්න අන්නේ නිශ්චිත අගයක් තියෙන්න ඕනි ඒක තමයි පරිණත බව කියලා කෙනෙක්ගේ අපි තීරණය කරා BMI අගය ගැන සෞඛ්‍ය පාඩමේදී අහගන්න සෞඛ්‍ය ගණන වලදී අපි සෑ කියා දී වලට උස ගන්නවා බල ගන්නවා ඒ ඒකෙන් බෙදලා ගත්තාම කෙනෙකුගේ උසයි බලයි හොඳයි නම් දේ හරියට වර්ධනය වෙනා නම් යම් සාමාන්‍ය අගයක් ඒම BMI අගය මැනලා තමයි අපි ඉස්කෝලේ මතුව කරනවා ඊළඟට ඊළඟට පුතේ වැදගත් කාරණේ පාඩපැන කිලියමු ප්‍රෝටීන් යනු ප්‍රෝටීන් යනු ප්‍රෝටීන් යනු ඇමයිනෝ අම්ල නැමැති अमैनो अम्ल नेमति वडा सरल अणु वडा सरल अणु अमैनो अम्ल नेमति वडा सरल अणु बहु अवयवी करनेन बहु अवयवी करनेन बहु अवयवी करनेन सैतुनो संकीर्ण अणुवगी बहु अवयवी करनेन सैतुनो संकीर्ण अणुवगी संकीर्ण अणुवगी प्रोटीन अणु अमीनो अम्ल नेमति वडा सरल अणु बहु अवयवी करनेन सैदुनो बहु अवयवी करनेन सैदुनो संकीर्ण अणुवकी संकीर्ण अणुवकी हरि ईलंग अणुमात्र ईलंग अणुमात्र प्रोटीन अडंग आहार प्रोटीन अडंग आहार प्रोटीन अडंग आहार हरी उदय में प्रोटीन अडंग आहार लियो मस मालू
මස් මාළු බිත්තර සුදුමදය කමදා ලියන්නේ මස් මාළු මස් මාළු බිත්තර සුදුමදය මස් මාළු බිත්තර සුදුමදය මාෂ භෝග කඩල කවුරුන්ට වගේ ඇන්ට වර්ගය මාෂ භෝග මාංශ නෙවේ මාෂ භෝග अन्न प्रोटीन वाह गिवाले क्यों क्यों ना मेवड़ी कर उदाहरण आई क्या लो एक अटंग मस मालू बिक्तर सुगमा दे माश भोग හරි ඊළඟ පුතේ දාන්න මාත්‍රකාව ප්‍රෝටීන් වල වැදගත්කම ප්‍රෝටීන් වල වැදගත්කම ප්‍රෝටීන් වල වැදගත්කම ප්‍රෝටීන් වල වැදගත්කම पुते प्रोटीन के नदी वाले प्रधान वेदकत्कम तमाई अपट अपे शरीर कार्बोहाइड्रेट मेधवलिन तमा वेडिपुर शक्तिया लबादिन कार्बोहाइड्रेट मेधवलिन तमाई अपे देर वेडिपुर शक्तिया लबादिन ओये कार्बोहाइड्रेट मेधवागे अवस्था वलिन सपेन शक्तिया मदिवेन कोट प्रोटीन मगिनु अपे अंगड़ शक्तिया सपे अंके कल्याण शक्ति प्रभव अक्लेश शक्ति प्रभव अक्लेश शक्ति प्रभव अक्लेश अंक देख अंक व्यूहात्मक व्यूहात्मक संघटन सैदी सदा व्यूहात्मक संघटक सैदीम सदा व्यूहात्मक संघटक सैदीम सदा पुते वही व्यूहात्मक संघटक क्या है साइलिया का तो साइले पीती है पुते पालवीनी एक क्यों शक्ति प्रभाव याक्लिस पालवीनी एक क्यों में शक्ति प्रभाव याक्लिस है देवनी एक व्यूहात्मक संघटक व्यूहात्मक संघटक क्यों हम पुते में साइला पीती है दिन साइला पटले साइले तेरा भी करता है साइलिया का करता है साइले प्लास में वाटर कर के इंदा साइला पटले क्योंकि हम साइला पीती है ना මේ සෛල පටලයේ හැදින්නේ ප්‍රෝටීන් වලින් ප්‍රධාන සංගතක ප්‍රෝටීන් ඒ වගේම තමයි පුතේ ඔය කෙස් අපේ ඔළුවේ තියෙන කෙස් කුරුළු පියාටු මේවා ප්‍රධාන සංගතකයක් තියෙනවා පුතේ ප්‍රෝටීන් ප්‍රධාන සංගතකයක් තමයි ප්‍රෝටීන් එතකොට ඔය කෙස් වර්ධනය වෙන්න එහෙම විවිධ ෂැම්පු වර්ගයෙන් පාවිච්චි කරනවා ऑयल लार का पाव इच्छित करना ये वक्त उधर शाह के ये अदाल है इससे केसर का मशीन प्रोटीन संगठन के मार्ग अंकरनों ये आते तो बड़ी इच्छा मार के अदाल साइला पटले सैनी मसंदा साइला पटले सैनी मसंदा साइला पटले सैनी मसंदा साइल पटले सैदी मसंदा साइल पटले सैदी मसंदा
ප්‍රධාන සංගඩකයක් ලෙස ප්‍රධාන සංගඩකයක් ලෙස ප්‍රධාන සංගඩකයක් ලෙස ප්‍රෝටීන් වැදගත්යි ප්‍රධාන සංගඩකයක් ලෙස ප්‍රෝටීන් වැදගත්යි පුතේ තව මේ දෙන්න දෙන උදා කියලා උදා උදාහරණයක් දාන්න කෙස්සා කුරුළු පියාටු කෙස්සා කුරුළු පියාටු කෙස් හා කුරුළු පියාටු කෙස් හා කුරුළු පියාටු ආදී කෙස්සා කුරුළු පියාටු ආදී අන්තර්ගත වන්නේ අන්තර්ගත වන්නේ කෙරටින් මෙන්න වචනේ කෙරටින් අන්තර්ගත වන්නේ කෙරටින් කෙරටින් නම් ප්‍රෝටීන් වර්ගයකි කෙරටින් නම් ප්‍රෝටීන් වර්ගයකි पुते इन अगटे अंक तुने एंजाइम अलुत वचन तीयन्नी एंजाइम पुते अहगन्न इस्सेल्ला एंजाइमयक् कियला कियन्नी एंजाइमयक् कियला कियन्नी अपे मानव देहे गत्ताम मानव देहे अतुले हरि हरियट वेडट राज्यकारी सिद्ध वेनवा अपि कियनवा मेवट मे जीव क्रियावली कियला මේ ජීව ක්‍රියාවලිය ගත්තාම නැගිටින උදාහරණයක් විදිහට අපේ සෛල තුල සිදුවන ශ්වසන ක්‍රියාවලිය උදාහරණයක් ශ්වසන ක්‍රියාවලිය මේ ජීව ක්‍රියාවලිය ගත්තාම ආහාර ජීර්ණය මේ ජීර මේ ජීව ක්‍රියාවලිය වල වේගය වැඩි කරන් වල ඉක්මනින් වඩා ඉක්මනින් වෙන්න ඕනි මේ ජීව ක්‍රියාවලිය වල වේගය වැඩි කරන්න අපි ඇඟ ඇතුලේ නිෂ්පාදනය කරන රසායන ද්‍රව්‍යයක් තමයි එන්සයිම කියලා කියන්නේ. මේ එන්සයිම හැදෙන්නේ ප්‍රෝටීන් වලින්. එන්සයිම හැදෙන්නේ ප්‍රෝටීන් වලින්. අපි පොඩි ස්ටමක් එකක් දාලියමු. ජීවීන් තුළ සිදුවන ජීවීන් තුළ සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා ජෛව රසායනික ප්‍රතික්‍රියා ජෛව රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරනුයේ වේගවත් කරනුයේ එන්සයිම මගින් එන්සයිම මගින් එන්සයිම මගින්
एकड मलिया ने इनसाइम सैदियते इनसाइम सैदियते अन्ना ये मुद्री ना किन्हों चुट्टा बालन्ने तमाली ये बोल के जीवन तो द सिद्धू ने जाइवर रासायनिक प्रतिक्रिया वेगवत करण लाभने इनसाइम मागे इनसाइम सैदियते मोनोएंजाइमाई प्रोटीन वाली प्रोटीन वाली हाँ मैंने इधर के उते मैं आप इसलिए ना हमें एक आप में इस तरह दी इंसाइड में किए ने को याद है हरियर दानी में इंसाइड याद है हुआ है भाई मैं का मैं सिलेबस की इस तरह दी आप इस विस्तारात मुको का ताकर ना इंसाइड में आप क्या नमकद में पढ़ भी इंसाइड में आप क्या नमकद मुकद इंसाइड में प्रयाकारित हॉमोन निष्क्रिया के लिए हॉमोन निष्क्रिया के लिए हॉमोन निष्क्रिया के लिए पुते नहीं, वो ये हॉमोन की नहीं बा, पढ़ी आधासक कहाँ करने, हॉमोन की नहीं बा निष्पादनी विन्ने, वो ये अपे अंगे दिना विशेषित ग्रंथ, पीटीयूटरी के लिए दिना, मोले दिने पीटीयूटरी के ला विविध क्रिया पालन एक उदाहरण अभी अभी अनुकूट अंधे के हिमल उपकोट तीन है गोंदाड़ी अभी इस सहार उल्लू करवा करवाई वैसा सिद्धि वाला डे बिलात तैती एक को काटा हरी विनो देखा लेती हिमल तंग ये वाके गुनिक करी देखा ले नहीं हाँ देंगे तो कोट है अंधे के हिमल उपकोट तीन है गोंदाड़ी उल्लू करवा करवा मोली शनिकव गन्नवा क्रिया मार्ग अरे गांधी ने पानी विद्या देना गोने केविला मु इवरे एक करने आनु एक मंट क्रिया कर पांगे ना की ये वाके वेलावटे पुते अदाल गांधी शनिकव रुद्रेट हॉमोनिया हॉमोनिया क्या ने पड़ी सांद्रा पड़ी दिया केमिकल ने का रुद्रेट देना ये दुमना डे पास्से अपे दे इताम वेगवत क्रिया करने का इताम वेगवत अपे इतमु अपे जीविते टे इसको दे दी उस अपने ना ने जीविते टे वात इसको दे आपे उस अपने ना ने उस अपने ताना क्या पता भी जाकर ने
හැබැයි අපි අනිත් පැත්තට බලනකොට මහ විශාල වැටක් තියෙනවා. ගොනා එනවා. අනිත් එනවා. ඒ වෙලාවට අපි උස පැනලා නැති වුණාට අම්පේ ඇඟිලි ඇති වෙන ශනික ශක්තිය නිසා අපි වැටෙන් එහා පැත්තට පයින්. අපි වැටෙන් එහා පැත්තට පයින්. ඒ තරම් ශක්තියක් අපට එනවා ශනික. දැන් හිතන්න එපා ගොනෙක් එම ආදිසි හරි අනිඳාවත් හා බය වෙන්නේ නැහැ ඔක අනිඳ ළඟට එනකොට මේ අර සර් කිව්වනේ ඔක පනින්ද ශක්තියක් එනවා කියලා. अपने मोहिनी දහ දිනකට වුණොත් ගන්න තීරණ 10ක් එක්කෙනෙක් තමයි අනිත් පැත්තට දිවි. තව එක්කෙනෙක් මොකද කරන්නේ? ඉතරම තියෙන මොකක් හරි තැනක හැංගෙනවා. හැංගිලා බලාගෙන ඉන්න මොකද්ද වෙන්නේ යන්නේ? තව එක්කෙනෙක් ගහකට නැගින්න පුළුවන්. ඒ වගේ විවිධ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. තව එක්කෙනෙකුට ඉතින් මල බහිස්සාවී ද්‍රව්‍ය පිට වෙන්න පුළුවන්. ඒතරම් බය වෙනවා. ඔය බය වෙනකොට අපේ දේහයේ තුල විවිධ විපර්යාසයන් ඇති වෙනවා. ඇස් ලොකු වෙනවා දාඩිය දානවා හෘද ස්පන්දන වේගය වැඩි වෙනවා පුතේ ඕවා වෙන්නේ හෝමෝනමයි ඒ වගේම ඒවා ආයි නැවත මේ බය තුරන් වෙලා ගියාම අපි දුල් දුලාව නිදහස් කරනකල ආය යන සාමාන්‍ය පරිදි අපේ දේහය හැදගස්සනවා අපි ඕවට කියන්නේ නිය සමායෝජනය කියලා ඒක මේ දේවල් පුතේ වෙන්න හෝමෝන අපේ දේහය තුළ නිරන්තරයෙන් ක්‍රියාත්මක වෙයි එහෙනම් හෝමෝන කියලා කියන්නේ ප්‍රෝටීන් වර්ගය හෝමෝන කියලා කියන්නේ අපි ඒ වගේ ඉස්සරහදී කතා කරනවා හෝමෝන ගැන හිම පුත්තේ තව එකක් කියන්නේ යටතේ ප්‍රතිදේහ ලෙස ක්‍රියා කි ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම ඊළඟ කාර්ය ප්‍රතිදේහ ලෙස ක්‍රියා කිරීම पुते प्रतिदेह अक्की लगने याद दिलाने के लिए निश्चमा क्या डाला? रोग कारक सुध जीविंगिन आरक्षावी मतलब ආරක්ෂා වීමට ශරීරය තුළ නිපදවන ප්‍රතිදේහ රෝගකාරක සුදු ජීවීන්ගෙන් ආරක්ෂා වීමට ශරීරයෙන් තුළ නිපද වෙන ප්‍රතිදේහ ප්‍රෝටීන් වේ
චුට්ටක් ඉක්මන් කරලා ලියමු මාත්‍රකාවක් ලොකු වේලාවක් නැහැ ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාව ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂාව प्रोटीन हदुरा गनी में परीक्षा प्रोटीन हदुरा गनी में परीक्षा प्रोटीन हंदुरागनी में परीक्षा वे प्रोटीन हंदुरागनी में परीक्षा वे अभी ये आदत लिया ने बोलते वरान से लिया ने तो ने वरान ने तो लिया ने बायोगे परीक्षा वे वो ये नाम तमाक किया नहीं प्रोटीन हंदुरागना परीक्षण ने देखी ना था वो नाम बायोगे परीक्षा वे Biurate परीक्षा वे पुत्र आप ही में करते में परीक्षा में कराने में हमारे होते हैं आबोधिंग आगान ने होते हैं आबोधिंग आगान प्रोटीन हम लोग करना परीक्षा में कराने आने इतनों कोटे में प्रोटीन में परीक्षा में पासे प्रोटीन के ना कराने तो ना संपूर्ण के बारे में ना अपने ईला तब एक तरह से कि में देखा भी वर्क කාරණා දෙකම ඉවර කරගන්න හැකියාව තියෙනවා මේ ප්‍රෝටීන් අපි හඳුනාගන්නේ පුතේ අපි ප්‍රෝටීන් සහිත ආහාර ස්වල්පයක් ගන්නවා අපි හොඳම උදාහරණයක් තමයි පරිප්පු ටිකක් හොඳට කුඩු කරලා ගන්නවා ප්‍රෝටීන් ලඟ ආහාර තමයි පරිප්පු පිටත වගේ දේවල් පිටත සුදුමද එහෙම ඒවා අපි කුඩු කරලා ජල මේ ද්‍රාවණයක් සකස් කරගන්නවා सोडियम हाइड्रोक्साइड सोडियम हाइड्रोक्साइड वैडी प्रमाण या दाना वो वादा ना सदाना वैडी किया ना मेके तीना प्रमाण ये तो वड़ा भी तो वो मेके तीने मिलने में चल प्रमाण या मीट वड़ा वैडी प्रमाण या सोडियम हाइड्रोक्साइड दान दोड़ी वैडी प्रमाण या दाना इधर पास्से कुते अभी मां उड़ीन्दा कोई ताली कॉपर सल्फेट बिंदु की प्यार दान कॉपर सल्फेट बिंदु की प्यार दानवा कॉपर सल्फेट पुते बिंदु की प्यार दानवा मेकर पुते में परीक्षण नहीं दिया फिर निरीक्षण वासी लाखें ने लगे ना द्रावणी दम पहेड़ दम पहेड़ गाना में तो प्रोटीन दिनों के लापी निकमनी करके लगे ना आपे चुप्पा में बिलाव बड़े नागरिक साफ एक मंडे चुप्पा लिया कम මේ සඳහා ඉස්තමක් යද්දා ලියන්න මේ සඳහා පරිප්පු කුඩු කර පරිප්පු කුඩු කර
ලබාගත් ද්‍රාවණයක් හෝ පරිප්පු කුඩු කරන ලබාගත් ද්‍රාවණයක් හෝ පරිප්පු කුඩු කරන ලබාගත් බිත්තර සුදුමත්ය සහිත ද්‍රාවණයක් බිත්තර සුදුමත්ය සහිත ද්‍රාවණයක් ගෙන එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් මිශ්‍ර කර කොපර් සල්ෆේට් බිංදු කිහිපයක් දමා නිරීක්ෂණය කරන්න. ආයෙ මුලින්ම කියනවා සුට්ටක් බලන්න. පරිප්පු කුඩු කර ලබාගත් ද්‍රාවණයක් හෝ බිත්තර සුදුමත්ය සහිත ද්‍රාවණයක් බිත්තර සුදුමදේ සහිත ද්‍රාවණයක් ගෙන එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි පරිමාවක් මිශ්‍රකොට පසුව කොපස් සල්පේ බිංදු කිහිපයක් එකතු කර නිරීක්ෂණය කර කොපස් සල්පේ බිංදු කිහිපයක් එකතු කර නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කර පොතේ රූපය අඳ ගන්න ඕනි ඉක්මනට ලොකු වෙලාවක් දෙන්න බෑ දැන් පැන්සලෙන් කටුවට ගන්න යද ගන්න ගෙදෙදි පස් සම්පූර්ණ කර ගන්න ඇඳලා ඉක්මන නම් කරන්න මිනිත්තු දෙකයි දෙන්න පුළුවන් Thank you.
හරි නිරීක්ෂණ නිරීක්ෂණ ලියන්න ද්‍රාවණීය තද දම් පැහැයට හැරි 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 PDF කීප දිනක් print out ගත්තේ නැහැ කියලා කියපු නිසා ලබන සතිය වෙනකොට අනිවාර්යයෙන්ම දාල් තියෙන PDF එක ගත්ත නැති දරුවෝ PDF එක තම print out කරගන්න විද්‍යාවේ මූලික සංකල්ප කියන ප්‍රධාන කාරණා 30ක් අන්තර්ගත කරලා තියෙන අයි නිබන්ධනයේ තුන හරි පොතේ වෙලාව ඉක්ම ගිහලා තියෙන්නේ එහෙනම් සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා අලුත් අවුරුද්දේ